विजय चित्रकार्य मिरट सिनेमावे अतीत मतक अतर योध एक बनुई एहत 1983 जुली कलबल अतर जातिवादी किन्नट विजय चित्रकार्य गुदुरक बवट पत्तुना मे किनितबीम हेतुवेन गुणरत्नम महताट अहिमी ऊदेट वडा बहुते रटट अहिम वगिया सिंहल सिनेमावे मतक अतर पमनक इतरी ऊ चित्रपट राश्याक जातिवादी नदीन विनाशेट पत्तुना कलबल यागे फिल्म हॉल गामिनी राजनी गंबू एवं गिनी पिछुआ लुकुम लॉस्टम मे अद फिल्म स्टूडियो एक ना एक दास नमसी असुतुने एक गिनी पुछल और चित्रपट गील समार कट्टे होरकांकेरुआ पहदिलिव मे जाति आलय की क्रियाकारी मे मंकोल करु अपे තිබුණ එකම චිත්‍රාගාර දෙක විනාශ කළා දැම්ම චිත්‍රපට ශාලා 60ක් විතර ගිනි තිබ්බා විජේ චිත්‍රාගාරයේ තමයි අපේ චිත්‍රපටවල සියලුම පිටපත් සංරක්ෂණය කරපු පිටපත් එතකොට නිෂ්පාදනය වෙමින් පවතින දේවල් මේ හැම දෙයක්ම තිබුණේ විජේ චිත්‍රාගාරයේ මේ චිත්‍රාගාරය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්ම මට මතක් වෙනවා මේ දේ ආරංචියලා මේ චිත්‍රාගාරයට පහර දෙනවා කියලා මම මාලිනි ෆොන්සේක සනත් ගුණතිලක අපි කණ්ඩායම වහම පිටත් වෙලා චිත්‍රාගාරයට ගියා එතෙන්දි දැක්ක දර්ශනය නම් ඇත්තටම සිනමාකරුවෙකු වශයෙන් නැවත කවදාවත් දකින්න ලැබෙන්න එපා කියලා මා හිතනවා සෙනග පිරිලා සාමූහිකව විජය චිත්‍රාගාරයේ කොල්ල කනවා කවදම කොළපංකාරය ගිහලා ඔක්කොම කොකොල ස්ටුඩියෝ අපේ ස්ටුඩියෝ බිල්ඩින් අඩි 80ක් විතර ඇතුළේ ස්ටුඩියෝ බිල්ඩින් ගේට්ටුව එයාට चित्रपट රෝල් වලින් වැහිලා දනිස්සක් උසට මොකද්ද මේ වෙලා තියෙන්නේ ඒ චිත්‍රපටයේ තියෙන කෑන් වලින් ඒ පටිය ඇදලා බිම විසිකලා මේ බෙලෙක්ක කෑන් අරගෙන ගිහින් ඒ ඔක්කොම බිමට ඇදලා දාලා ඊට පස්සේ අපිට තේරුණා චිත්‍රාගාරයේ රසායනාගාරයේ ගිනි ගන්නවා කියලා අපි ඒ දොර කඩලා එබිලා බැලුවාම ගින්න එහා කොනේ ඉඳලා චිත්‍රපටයේ රසායනාගාරය හරහා ගබඩාව පැත්තට එනවා අපි මේ ගින්න ඇතුළට ගියා එතන අර චිත්‍රපට පිච්චෙන විෂ දුමින් පිරিলা අපි පුළුවන් තරම් චිත්‍රපට අපි 4-5 දෙනා එක්ක අහුවෙලා ඒ ගින්දරට අහුවෙන්න ඉස්සෙල්ලා අපි එළියට අරගත්ත පුළුවන් තරම් ප්‍රමාණයක් මං හිතන්නේ චිත්‍රපට පිටපත් 200ක් පමණ අපි එළියට ගත්තා නැත්නම් ඒ සියල්ල සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා ඊට පස්සේ අපි ඒ චිත්‍රපට එළියට අරගෙන යන්තම් මේවා ටික බේරගත්තා නමුත් අර ගින්නට අසූනේවයි එලියට ඇදලා දාලා විනාශ කරපු පිටපත් සංඛ්‍යාවයි සදහටම අපිට අහිමි වුණා. සම්මන් සතු දේ දෙන්න අනුන් සතු දේ නොදන්න මේ අපේ ජීවිතේ පරමාර්ථේ. සම්මන් සතු දේ දෙන්න අනුන් සතු දේ නොදන්න මේ අපේ ජීවිතේ පරමාර්ථේ. 1983 කලුචෝලියේ ජාතිවාදී කලබලය විසින් ලාංකීය සමාජය මත දරුණු කලුපැල්ලමක් ඇති කළා. ඉන් බැට කෑ පිරිස අතර ගුණරත්න මහතා සිටියා පමණක් නොව අවසානයේ ඔහුට මෙරටින් පිටව යාමටද සිදු වුණා.
අපේ බස් එකක් තිබුණා ජාපාන්ට පැසෙන්ජර්ස් යනවා එනවා ඒක අපේ මාතේක මම මේක ප්‍රොෆිට් ගන්න නෙමෙයි මම ගන්නෙ මම මේක සර්විස් කරන්න අපේ පීපල්ට සර්විස් කරන්න ජාපාන්ට එන්න එන්න ලොකෝ ලේලන් බස් එකක් තිබුණා මෙතන තිඹිරගසා උදේ පාන්දර එතන සිකියුරිටි ඔෆිස් ඇවිල්ලා අපේ බංගලාව ගේට්ව තට්ටු කරලා ඉස්සියා අයියෝ මාතියා මාතියා මේ බස් එකට ගෙන කියලා එතකොට අපේ මාතයි අපේ දුවයි හිටියේ අපි හිටියා රටේ උදේ පාන්දර රට අටට අපේ යාළුව කෙනෙක් හිටියා රටේ එයා අපිට ටෙලිෆෝන් කරලා කියනවා ආන්ටි ආන්ටි නිවුස් න්‍යස් එක ඇව්වාද මොන න්‍යස් කියලා ලංකාවේ මේ මේක වෙලා මේ ගෙද අපේ ගේ අතර රිංගලා බඩු ඔක්කොම මේක කරගෙන අපේ මාතයයි දුවයි හිටිය ඒගොල්ලෝ අර ෆිල්ම් කෝපරේෂන් බිච්චේ ලෝ බිච්චේ බිච්චේ උඩෙන් පැනලා දුවර ගිහලා හොලිඩේන් හොලිඩේන් හිටල එක හිටිය කේ ගුණරත්න මහතා මෙරට සිනමා කර්මාන්තයට පමණක් සීමා වී සිටියකු නොවේ. ඔහු අතකසූ ව්‍යාපාරයක් සාර්ථකමකට ගෙන යාමට මහත් කැපවීමක් සහ ධෛර්යයෙන් කටයුතු කළ ව්‍යාපාරිකයෙක්. එමෙන්ම ඔහු මානව හිතවාදීකු ලෙස කළ සේවය එවකට ශේෂ්ත්‍රයේ සිටි බොහෝ දෙනා දන්නා කරුණක්. 1989 වන විට රටට අවශ්‍යව සිටි විශාල පිරිසක් අවශ්‍ය මොහොතේ ජීවිතයට සමුදීමට සිදුව තිබුණේ නාන්තුනනුතුවක් කරවන්න තින් කේ ගුණරත්න මහතා පසුපසද මේ අවාසනාවන්ත ඉරණම ගමන් ගන්වමින් සිටියද ඔහු කිසිවිටකත් මේ බිම ඔහුගේ අකල් මරණයක් අපේක්ෂා කරන බවක් සිතන්න නැති බව නම් නිසකයි එහෙත් 1989 අගෝස්තු 9 වෙනිදා ගුණරත්න මහතාගේ ජීවන චාරිකාව මාලිගාවත්ත ප්‍රදේශයේදී නාන්දුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කය බවට පත් වුණා. දසදාස් ගන්නක් ප්‍රේක්ෂකයන් රසස්වාදයට ලක් කරපු ගාමිණී සිනමාල වැලවති සෆයර් හිතක් පොපොක් නැතුව දැවි ගියා. අද වේදනාව ඒ වේදනාව තමයි අපේ හදවතට අදක් තියෙන්නේ. කේ ගුණරත්න මහත්මයාත් ඒ වේදනාව ඇති වෙන්න ඇති 89 එතුමා ජීවිතක්ෂයට පත් වෙන තුරු. ගාමිණී ෆොන්සේකා කිව්වා අපේ සිංහල මිනිසු අද නෝද මිනිසු ඒගොල්ලාවේ අවංගල කල්ලායේ අවංගලේ අලිකරාංගලන්ට සිංහලතර සෙන්නවා ඒ කලාව ඒගොල්ලන්ගේ කලාව ඒගොල්ලම නැති කරුවා කියලා කිව්වා.